ජන සුවය උදෙසා ජනපති අතින් විවෘත වූ වස විස නැති පොළ රුහුණේදී අගමැති දුන් පොරොන්දුව රුහුණ ලංකාවේ ආර්ථික කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙනවා. තරුණී ජවයට අගයක් එක්කල යෝන්පුර සමාප්තිය. කංජිපානි ඉම්රාන් මාස 3ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර. මොසැම්බික් රාජ්‍යට කොලරා තර්ජනයක්. වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී විවෘත කෙරුණා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී විවෘත කෙරුණ වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය අනිද්දා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එය විවෘත කළ ජනාධිපතිතුමා එහි කටයුතු නිරීක්ෂණය කළා. අලුත් අවුරුද්දට වස විසෙන් තුර ආහාර රැගෙන යාමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා කර දෙමින් ආරම්භ කළ මෙහි ප්‍රදර්ශන කුටි මගින් ශ්‍රේෂ්ඨ ගණනාවක දැනුම ලබා දීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික මහා සභාව සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය මගිනුයි මෙම ජාතික පොළ හා ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ අපේ තේමාව තමයි නොකමු වසවිස රකිමු මව්බිම. විශේෂම වැඩසටහන හෙට හවස 4ට පැවැත්වෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ කමතේදී ජාතික කතිකාවතක් දහස් ගණන් ජනතාවට අපි ආරාධනා කරනවා එන්න කියලා. අපේ රට පුරා වසවිසෙන් තොර ගොවිතැන කවුරු බාධා කළත් කවුරු උදව් නොකළත් අපි ඉතාම සාර්ථක වදයක කරලා තියෙනවා. අපි වසවිසෙන් තොර පටන් ගත්ත ඒ අධිෂ්ඨානශීලී ගමන කාටවත් නවත්තන්න බැහැ. පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමට විපක්ෂයට සැබෑ උවමනාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළාත් සභා හා පළාත් පාලන බෑශීර්ෂය පරාජය කිරීමට විපක්ෂයේ ඡන්දය භාවිත කිරීමෙන් එය පිළිමිබවන බවයි අග්‍රාමාත්‍යවරයා හම්බන්තොට පැවති උත්සවයට එක්වෙමින් කියා සිටියේ. හම්බන්තොට වරායේ ඉදිකෙරුණු ලාෆ් එල්පී ගෑස් අන්තර් නැවගත කිරීමේ පරයන්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම අති නවීන එල්පී ගෑස් අන්තර් නැවගත කිරීමේ පරයන්තය දකුණු ආසියාවේ විශාලතම එල්පී ගෑස් අන්තර් නැවගත කිරීමේ පරයන්තයයි. නව රැකියා අවස්ථා රැසක් උදා කරන මෙමකින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීම අපේක්ෂාවයි. එහි කටයුතු නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන් සමග සුහද කතාබහකට නිරත වුණා. මෙහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමටයි එම නිලධාරීන් කටයුතු කළේ. මේ අතර හම්බන්තොට වරායේ කටයුතුද සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඊට අමාත්‍ය සාගල් රත්නායක සහ වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරුන්ද එක්ව සිටියා. වරායේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සේවකයින් අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළා. මෙම වසරේදී සැලසුම් කර ඇති ඉන්ධන සැපයුම් හා නාවික කටයුතු පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා දැනුවත් කෙරුණා. හම්බන්තොට වරාය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ අග්‍රාමාත්‍යවරයා මේ තුළ තරුණ තරුණියන්ට වැඩි වශයෙන් රැකී අවස්ථා උදා කර දීමට හැකියාව ඇති බවද පෙන්වා දුන්නා. යෝන්පුරයේ ජාතික වැඩසටහනට සමගාමීව තිස්සමහරාම වීරවීර ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් 103,500ක වේදමකින් ඉදිකෙරෙන ක්‍රීඩා සංකීර්ණයට මීටර් 400ක කෘතිම ධවන පතයක්ද ඇතුළත්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රුහුණ ලංකාවේ ආර්ථික කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙනවා. හැම එක්කෙනාම ඉන්නවා රුහුණ ගැන කතා කරන්න. ඒත් රුහුණ සංවර්ධනය කරන්නම් කවුරුවත් නැහැ. එදා දැම්මේ මොකද්ද? අලි රංචුව ඉන්න ඉඩමෙන් පන්නලා ගැහුවා ජාත්‍යන්තර ක්‍රිකට් කියලා ක්‍රීඩාංගණය. එතන ක්‍රිකට් ක්‍රීඩාවක් ගහන්න යන මුදල් දිහා බලන්න. ඊට වඩා ලාභයි ලන්ඩන් වල ලෝත් පිට්ටනිය ගහන්න ක්‍රීඩාව. ගමේ කට්ටියට පාවිච්චි කරන්නත් බෑ. ඇත් රංචුව අඬනවා අපේ නිජබිම නැති වුණා කියලා. ඔයකෙන් රුදරින් කොටසක් දැම්මනම් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හැම එකෙම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය දාන්න තිබුණා. ගිය බ්‍රහස්පතින්දා විරුද්ධ පක්ෂයේ අය අපි මේ අවුරුද්දේ පළාත් සභාවට වෙන් කළ තිබුණ මුදල් වලින්
ප්‍රාදීය සභාවට වෙන් කරන මුදලුයි දෙකම කපලා දැම්මා. අපි නෙමෙයි නැවැත්තුවේ විපක්ෂේ. ඉතින් බලාපොරොත්තු වෙන්න බා කිසිම නගර සභාවකට ප්‍රාදීය සභාවකට මුදල් නැයි කියලා. අපි කිව්වේ නෑ අයින් කරන්න කියලා. අපි ඡන්දය දුන්නා ඒ මුදල් ටික ආරක්ෂා කරන්න කියලා. අපේ හැකියාවන් තිබෙන දූදරුවන්ට මල්ල ක්‍රීඩා ශාස්ත්‍රයේ ඒ වගේම පිහිනුම් ක්‍රීඩාවේ ඉහළම තලයට යන්නට ඔලිම්පික් පදක්කම් දිනා ගන්නට පුළුවන් දූදරුවන් බිහි කරන්න මේ ක්‍රීඩාංගණය හරහා දැවැන්ත ශක්තියක් ලැබෙන දෙබරව ජාතික පාසලේ දූදරුවන් ගුරුවරුන් එවකට රජයෙන් ගිහිල්ලා ඉල්ලීමක් කරලා තිබෙනවා මේ බල ප්‍රදේශයේ තරුණ පරපුරටත් පිහිනුම් තටාකයක් ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම කරපු වෙලාවේ තාරුණ්‍ය පිළිබඳව මහා විශේෂ දැනුමක් දරන එවකට ප්‍රබලයා කිව්වලු තිස්සවැව පෙන්නලා පීනන්න ඕන කට්ටියට තිස්සවැවේ ඕන තරම් පීනන්න පුළුවන් පීනුම් තටාකයක අවශ්‍යතාවයක් මේ ප්‍රදේශයට නැහැ කියලා. කොච්චර කුහක කතාවක්ද? ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානේ ඉම්රාන් මාස 3ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. දුබයි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණ කංජිපානේ ඉම්රාන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කංජිපානේ ඉම්රාන් මාස 3ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය එම කොට්ටාසයට අවසර ලබා දුන්නා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔහු මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය තාන්ත්‍රික තනතුරු 14කට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මඟිනුයි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 14 දෙනෙකුගේ නාම යෝජනා අනුමත කර ඇත්තේ. ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමුවන ශ්‍රේණියට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකු දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත්කිරීමට නියමිතයි. කෙඩි සෙනවිරත්න මහත්මිය නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත් රොඩ්නි එම් පෙරේරා මහතා ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ලෙසත් පත්වනු ඇති. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහනමිල තොරතුරු දැන්. මේ උත්තරුදේ කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් බණ්ඩ 700කටත් වැඩි ප්‍රමාණයකට වට්ටම්. මෙසතේ වට්ටම් හිමිවන්නේ සුදුසු නිකලවක් රුපියල් 95යි. මයිචෝස් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 199යි. මුංගට කිලෝවක් රුපියල් 212යි. රතුපරිපු කිලෝවක් රුපියල් 112යි. ලුකුලුණු ග්‍රෑම් 500 රුපියල් 35යි. සම්බා සහල් කිලෝවක් රුපියල් 87යි. එවගේම සතිපතා මිලිනපතියෙක් සහ ෂණික තෑගි කන්දරාවක් මෙතරම් සුබලු තවුරුද්දක් කාගිල්ස් ෆුඩ් සිටියෙන් පමණයි. තරුණ තරුණියන් 8000කගේ සහභාගීත්වයෙන් වීරවිලදී පැවැත්වෙන දසවන යෝන්පුරේ සමාප්ති උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. එහි සිට තොරතුරු ගෙනින්නේ අපනියෝජිත දිනුෂිකා ප්‍රමෝදා. 2019 අභිමානවත් යෝන්පුර වැඩසටහනේ සමාප්ති උළෙල පවත්වන ස්ථානයේ අපි දැන් රැඳී ඉන්නේ. මේ සමාප්ති උළෙල පවත්වන්නේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එතුමා තමයි එවකට යෞවන කටයුතු අමාත්‍යවරයාව සිටියදී මේ යෝන්පුර සංකල්පය හඳුන්වා දෙන්නේ. අදවන විට දසවන යෝන්පුරේ පවත්වන්නට තරම් මේ සංකල්පය පරිණත වෙලා දවස් 4ක් පුරාවට එකමුතුකමින් සහයෝගයෙන් විවිධ ක්‍රියාකාරකම් වලට මේ තරුණ තරුණියන් සහභාගී වුණා. ඉතින් හැමෝටම 2019 මේ යෝන්පුර වැඩසටහන ජීවිතේ කවදාවත් අමතක නොවන අත්දැකීම් රසක් තිළිණ කරලා තියෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. යෝන්පුරයේ සමාප්ති උළෙලට විශේෂංග රසක් එක් කර තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාප්ති උළෙලට අමාත්‍යවරුන් වන සාගල රත්නායක, සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලියංගේ යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. යෝන් කුමරා හා කුමරිය තේරීම ඇතුළු වැඩසටහන් රසක් මෙහිදී පැවැත්වුණා. ජීවිතයට අත්දැකීම් රසක් එක් කරගත් මෙම තරුණ තරුණීන් හෙට දිනේ යෝන්පුර භූමියෙන් සමු ගැනීමට නියමිතයි. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග කිරීම් ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට අවසර ලබා දී තිබෙනවා.
ලබන මස පළමුවනදා සිට සාක්ෂි විභාග කිරීමේ කටයුතු ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව සලසා ඇති බවයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසන්නේ. 2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදු ඇතැයි සැලකෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා මෙම කොමිසම පත් කරනු ලැබුවා. ඊට පැමිණිලි බහර ගැනීම පසුගිය 19 වනදායින් අවසන් වූ අතර පැමිණිලි 1142ක් ලැබී ඇති බවයි ජනාධිපති පරීක්ෂණ කොමිසම පවසන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ශීතාගාර සංකීර්ණයේ ඉදිකිරීම අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන්දියා රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 300ක් සහ ශ්‍රී ලංකා රජය මගින් රුපියල් බිලියන 200ක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබෙනවා. අතිරික්ත එළවලු සහ පළතුරු මෙට්‍රික් ටොන් 5000ක් ගබඩා කිරීමේ හැකියාව මෙහි පවතිනවා. මෙම වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතිය කටයුතු අවසන් කිරීම අපේක්ෂාවයි. අතිරික්ත අස්වැන්න විනාශ වීමට ඉඩ නොදී කල්තබා ගැනීමට මෙම ශීතාගාර සංකීර්ණය හරහා හැකියාව ලැබෙනවා. කැප්පෙටිපොළ, යාපනය සහ ඇඹිලිපිටිය ප්‍රදේශවලද මෙවැනි ශීතාගාර ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ වන විට මෙරට නිෂ්පාදනය කරන එළවලු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන අපත යන බවයි අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ. අපේ 140ක් අපි විසි කරනවා. 140ක් විසි කරනක 0.0 කරොත් අපිට තව කිසිම වැඩක් කරන්නේ නැතුව ඒ සාමාන්‍ය ගොවි මහත්මයාගේ ආදායම අවම වශයෙන් 80%කින් 100%කින් වැඩි කරන්න පුළුවන්. එතකොට ගොවි මහත්මයාටත් කඩේ මුදලාලිටත් පාරිභෝගික නොවන මහත්මයාටත් සියලුම දෙනාටම ආසීකින් අපි බලාපොරොත්තු වෙන ලංකාව වටේටම මෙවැනි උෂ්ණත්වය හා තෙතමනය පාලිත ගබඩා හරහා ඇත්ත වශයෙන්ම ගොවි ජීවිත වලට දැන් තියෙන ඛේදවාචකේ නවත්තා. ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සිල්පා කපෙල් අම්බුලේ, ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් තරංජිත් සිං සන්දුයන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තරම මේ වැඩසටහන හොඳටම හොඳයි. වැඩසටහන වල 100%ක්ම හොඳයි. 141 එළවලු අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. ඒක මෙතනින් රකින්නවා. ගොවියෙක් හැටියට ඔබතුමාලා කරන වැඩපිළිවෙල අතිසාර්ථකයි හොඳයි. පෙට්ටි ප්‍රශ්නේදී අත් වශයෙන්ම ආණ්ඩුවත් එක්ක ගොවියෝ මාර හැපීමක් ඇති වුණා. ඒ ප්‍රශ්නෙටවත් මෙතන උත්තරයක් තියෙනවා. දැන් මෙතන මේ එකේ සීතාගාරයේ තැන්පත් කරන එළවලු අනිවාර්යයෙන්ම තැන්පත් කළ යුත්තේ පෙට්ටි වල. එතකොට ගොවියෝ මේකට පුරුදු වෙනවා. මේකේ ගොවියටම නිෂ්පාදිත භාණ්ඩ දාගෙන 7000ක වනේ සුදු මුදලකට කිලෝ එක 7000කට අවසකට තබා ගැනීම ලොකු ව්‍යාපෘතියක් විදියට මම දකිනවා. බොහොම හොඳ ව්‍යාපෘතියක් කියලා. මහාචාර්ය පූජ්‍ය වල්පොළ රාහුල ස්වාමීන් වහන්සේ විසින් රචිත සත්‍යෝදය කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වුණා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. මීට වසර 85කට පෙර රචනා වී ඇති මෙම කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ නිරංජන් සෙල්වතුරේ මහතායි. වල්පොළ රාහුල පදනම් භාරය සහ වල්පොළ රාහුල ආයතනය මීට දායකත්වය ලබා දුන්නා. බුදුදහම පිළිබඳ මිත්‍යා අදහස් පසුපස හඹා යන සමාජයට මෙම කෘතිය හොඳ පූර්වාදර්ශයක් බවයි මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. ලොරිපුරවල පළතුරු මල් පූජ කරන ගේ අතහැරලා ගිහිලා මුළු ජීවිත කාලයක් මිනිසුන් අතර ගස්යට ජීවත්වුණු බුදුහාරු වෙනුවෙන් මන්දිර ඉදි කරන පරිසරයකයි මේ පොත ගේන්නේ. මේ පොත අද විශාල වශයෙන් අදාළයි. මේ පොතේ එන අදහස් සම්බන්ධව සංවාද ඇතිවීම අත්‍යවශ්‍යයි වඩා දියුණු සමාජයක් ලංකාවේ බිහිකර ගැනීම සඳහා. අභාව ප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. දිවංගත කරුණාරත්න අබේසේකර මහතාගේ සොහොයුරකු වූ දයා අබේසේකර මහතා මියන විට 80 වියෙහි පසු වුණා. සැඩසුලන් චිත්‍රපටයේ ප්‍රේම ජයන්ගේ ළමා කාලයේ නිරූපණය කළ දයා අබේසේකර ස්වාධීන රූපවාහිනියේ රුපීස් ඇන්ඩ් සෙන්ස් වැඩසටහන ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිවේදකයෙකු වුණා. දේහය අද රාත්‍රී 7ට ජයරත්න මල්ශාලාවට රැගෙන යන අතර අවසන් කටයුතු හෙට සවස 4:30ට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි. මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
කෘතහස්ත දේශපාලනඥයෙක වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය මේ වන විට කොළඹ විජේරාම නිවසේ තැන්පත් කර තිබෙනවා. අවමංගල්‍ය පෙරහැර අනිතා පස්වරු දෙකට නිවසෙන් පිටත් වෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මිය, අමාත්‍ය නවින් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්තුරුන්ගේ මෑණියන් වනවා. මේ අතර හෙළ සිනමා පසුබිම් ගීතයේ රන්ස්වරය වූ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය මෙවන විට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඇය ඊයේ දිනේ ජීවිතක්ෂයට පත් වුණා. ඒ වන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසු අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරු වාදා සවස බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය ඉදිකිරීම මෙවර විට 80%කින් අවසන් කර තිබෙනවා. එම කොටස අගෝස්තු මාසයේදී ජනතා ඉදිරියටපත් කිරීමට රජයේ අරමුණයි. ඒ නවතම තොරතුරු සැබැලීමට අප මාධ්‍ය කණ්ඩායමට අවස්ථාව උදා වුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. අපි පුද්ගලෙක් විදිහට රටක් විදිහට තනග කරන්නේ කාලයත් එක්ක. අපිට කාලෙට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි මේ අධිවේගී මාර්ග කියලා කියන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදි කිරීම මේ දිනවල කණ්ඩමින් සිදු කරමින් පවතිනවා. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මාතර සිට හම්බන්තොට දක්වායි. එහි සම්පූර්ණ දුර කිලෝමීටර 96ක්. ඒ සඳහා අස්තමෙන්තුගත මුළු මුදල රුපියල් බිලියන 252.5ක්. එම ව්‍යාපෘතිය අදියර 4කින් ක්‍රියාත්මකයි. එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මාතර සිට බිලිය 7 දක්වායි. මේ දෙකෙන් 90%කින් අවසන් කර තිබෙනවා. මේ දෙවන අදියර ක්‍රියාත්මක වන්නේ බිලිය 7 සිට වැටිය දක්වායි. 70%කින් එහි ඉදිකිරීම අවසන් කර ඇති අතර වැටිය සිට අන්තර්භව දක්වා තුන්වන අදියර ක්‍රියාත්මක එහි දිකිරීම 95%කින් අවසන් කර තිබෙනවා. හතරවන අදියර ක්‍රියාත්මක වන්නේ අන්දරවැව සිට හම්බන්තොට දක්වායි. 90%කින් එහි දිකිරීම අවසන් කර ඇති බවයි ව්‍යාපෘති භාර නියදාරින් පවසන්නේ. අපි බලාපොරොත්තු වෙනවා දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව විවෘත කිරීම සමගම දකුණු පළාතේ විදේශ සංචාර දියුණුව ඉතාමත් ඉහළ මට්ටමට එනවා කියලයි. විශේෂයෙන් බොවීන් නිෂ්පාදනය කරන කෘෂිභෝග අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු එම කෘෂි නිෂ්පාදන කෙලින්ම කොළඹට ප්‍රවාහනය කිරීමේ හැකියාව තියෙන ඒ අනුව ගොවියන්ට නියම මිල එම නිෂ්පාදන ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවන අධිවේගී මාර්ග කොටස විවෘත වීමත් සමග ජනතාවට පහසුකම් රසක් සැලසෙනවා. මෙම මාර්ග පද්ධතිය ඉදිකිරීමට අවශ්‍ය රව වලින් 90%ක්ම ලබාගෙන නැත්තේ දේශීය වශයෙන්ුයි. මෙම අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය දෙකමාරක්. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය ඉදිකිරීම කඩමින් අවසන් කිරීම සඳහා මේ දිනවල එම ඉදිකිරීම වේගවත් කර තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතරින් නැවතුණු ඔබට නුදුරේදීම හම්බන්තොට දක්වා ගමන් කිරීමේ සිහිනය සැබෑවක් බවට පත්වේවි. ශමින්ද ජයපොඩි සුනිල් පෙරේරා සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. මෙරට පළමු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට පත් කරනවා. කොට්ටාව මාකුඹුරේ ඉදිකළ මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2000ක්. දුම්රිය සහ බස් රථ ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් සලසා ගැනීමට මගේ ජනතාවට මෙමගින් අවස්ථාව සැලසෙනවා. එහි කටයුතු නිරීක්ෂණය කිරීමට අවන්ති පාටලී චම්පික රණවක මහතා එක් වුණා. මෙහි තිබෙන විශේෂත්වය තමයි දුම්රිය බස්රිය ඒ වගේම අනිකුත් පෞද්ගලික ප්‍රවාහන සේවා මෝටරත් ත්‍රීවීල් බයිසිකල් මෙයනාදී හැමදේම එකම මධ්‍යස්ථානයකින් මෙහෙවි. ඒ වගේම ඒ සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනීම. ඒ නිසා මගීන්ට කාලසටහන් ලබා ගන්න බස් රථ ඒ වගේම දුම්රිය වේලාවල් පවත්වාගෙන යන්න තමන්ගේ වාහන ආරක්ෂිතව මේ ස්ථානයේ ගාල් කරන්න ඒ අනාදී සියලුම පහසුකම් අන්තර්ජාලය හරහා ලැබේ. ඊට සාපේක්ෂව අපි බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයෙන් මගීන්ට යා හැකි හොඳ මගී සේවාවක් රජයේ ළංගම බස් රථ සේවයත් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් උත් ඇති කරන්න.
අනාගතයේදී අධිවේගී මාර්ග ජාලය ඒ වගේම විශාල මාර්ග තදබදයක් තියෙන මේ හයි ලෙවල් පාර එහෙම නැත්නම් 138 මාර්ගය තුල විධිමත් ප්‍රවාහන සේවයක් ඇති කිරීමට මේ ඉවහල් වෙනවට සැකයක් නැහැ. මඩකලපුව එරාවුරු ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකින් එක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතර තවත් පුවත් කිහිපයක් කැටි සටහන විශේෂාංගයෙන්. එරාවුරු වන්දාරමුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ එකිනෙක ගැටීමත් සමග යතුරු පැදි දෙක ගිනි ගැනීමට ලක් වුණා. සිද්ධියෙන් මියගිය පුද්ගලයන් තිදෙනාද පිළිස්සීමට ලක් ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබුවන් දෙදෙනා මඩකල පොරෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රාජකීය හරහා කොළඹ දෙසට දහවනේ වන බස් රථ සඳහා අප්‍රේල් 2 වනදා සිට නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගයේ ඔස්සේ කොළඹ දෙසට දහවනේ වන බස් රථ වැලිකඩ මන්සන්ධියෙන් කොටාපාර වෙත පැමිණ ඒ ඔස්සේ ආයුර්වේද මන්සන්ධිය දක්වා දහවනේ කෙරෙනවා. ඒ අනුව රාජකීය ගුවන් පාලම අසල බස් නැවතුම වෙනුවට කොටාපාරේ පිහිටි බස් නැවතුම යොදා ගෙනෙනවා. එමෙන්ම ආයුර්වේද මන්සන්ධියේ පාර්ලිමේන්තු මාර්ගයේ ඇති බස් නැවතුම වෙනුවට ආයුර්වේද රෝහල ඉදිරිපිට බස් නැවතුම යොදා ගෙනෙනවා. මෙම නව රථවාහන සැලැස්ම අප්‍රේල් මාස 2 වනදා සිට ක්‍රියාත්මක බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූර්යාරච්චි මහතා සඳහන් කළේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමග ඉන්දිය ජාතිකයෙකු කටුනායක ගුවන්තුරුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 2කට අධික බවයි නියෝජ්‍ය රේගුව අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසන්නේ. චෙන්නයි සිට පැමිණි සැකකරුගේ වයස අවුරුදු 45ක්. සාරි රැගෙන එන මුවාවෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය රැගෙනීමටයි ඔහු කටයුතු කර තිබෙන්නේ. මේ අතර වස්කමෝ ජාතික වනෝද්‍යානයේ සුදුකන්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් පැටලීමට එම වනෝද්‍යාන නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකය සමත් වුණා. ගංජා ගස් 3200ක් ගිනි තබා විනාශ කිරීමට මෙහිදී කටයුතු කළ අතර ඒවායේ වටිනාකම රුපියල් 140කට අධික බවයි වාර්තා වන්නේ. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් තිබුණා. කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කේරණ ගංජා කිලෝ 9කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. ඒ වැල්ලම්පිටිය පොලිසිය සිදු කළ රථවාහන සෝදිසි මෙහෙයුමකදී මෙම කේරණ ගංජා තොගේ වටිනාකම රුපියල් 120කට අධික බවයි පොලිසිය සඳහන් කරන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දසවන යෝන්පුරය සමාප්ති උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. මෙතැන් සිට ඉසොරතුරු සමගින් දැන් අපේ සම්බන්ධ වෙමු. ඒ සමගින් අපගේ ප්‍රධානපත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk